මම දැක්කා ඊයේ අපේ ජනමාධ්‍ය ඇමති කිහෙලි රමුක්කල්ල මැතිතුමා ප්‍රකාශයක් කළා. දැන් මේක දෙවියන්ටයි බාර දෙන්න තිබෙන්නේ. ඇත්තටම දෙවියන්ට බාර දුන්නේ අද විය නෙමෙයි. අපේ සමන් දෙවියන් රට බාර දීලා දෙන අතර සම්බුද්ධ ශාසනය විසින් දෙවියන්ට බාර දීලා තිබෙන්නේ. ඒ දෙවිවරුන්ගේ කාර්යභාරය ආශිර්වාද ආරක්ෂාවද ලැබෙන නිසා තමයි අද අපේ රට මෙතෙක් දුරට රැඳිලා තිබෙන්නේ රැකීලා තිබෙන්නේ. ඒ දේවාශිර්වාදය දිනවන. නමුත් බෞද්ධ වශයෙන් අපි හැමෙලෙන් බලන්නේ දේවාශිර්වාදය නෙමෙයි තුරුණගේ ආශිර්වාදයයි. තුරුණගේ ආශිර්වාදය නිසා තමයි දළදා වහන්සේ ආශිර්වාද නිසා තමයි මේ රට මෙච්චරවත් ආරක්ෂා වෙලා තිබෙන්නේ. දැන් අපට පේන්නේ අපේ මිනිස්සු අපේ මම පොදුවේ කියන්නේ හැම කෙනියම බලපුවාම ජනතාවගේ තියෙන වැරදි ක්‍රියාදාමයන් කූට ව්‍යාපාරයන් වංචනික ව්‍යාපාරයන් දුරාචාර ව්‍යාපාරයන් ආදී දේවල් දිනපතා වර්ධනය වෙනකොට දෙවියන්ගේ බැල්මක් ඇති වෙන්නේ නැහැ. දෙවියන්ගේ ආශිර්වාදයක් ඇති වෙන්නේ නැහැ. අපි දන්නා බොහොම අය අද පුළුවන් තරම් වැරදි වැඩ කරලා ඊළඟට පොහොය කතරගම් දෙවියන්ට කියලා පූජා වට්ටියක් පවත්වනවා. කතරගම් දෙවියන්ට ගිහිල්ලා. ඇත්ත වශයෙන්ම කතරගම් දෙවියන්ට පූජා වට්ටියක් පවත්වලා පුළුවන් ද ආශිර්වාදයක් ගන්න. එහෙමනම් කතරගම් දෙවියොත් දුරාචාරය පල්හුරු ආරක්ෂා කරන දෙවියෙක් වෙන්නට ඕන. මොකද දෙවියන්ගේ ආශිර්වාදය එහෙම ලැබෙන්නේ නැහැ. අපට අවශ්‍යයි. මොකද අපි පොත්පත්ර හඳහලා තිබෙන මොකද්ද? සූසිය ගව් අපල ඌනන් නරෝ යම් කල දෙවියෝ තමන්ගෙල දැවැටි කුණුසියේ සිතයි පිළිකුල. මෙන්න මෙහෙමයි සාහිත්‍ය සඳහන් වෙලා තිබෙන්නේ. මෙතෙන්දී දෙවියන්ගේ ආශිර්වාදය අවස්සයෝප ඇමතුමනි. දෙවියන්ගේ ආශිර්වාදය ගැනීමට වඩා අපේ රටේ මිනිස්සුන්ගේ අපි ආශිර්වාදය ගන්නට ඕනේ. රටේ මිනිස්සුන්ගේ ආශිර්වාදය ගන්න නම් මේ බොහොම මේ ජාතික ව්‍යසනයක් ඇති වෙලා තිබෙන්නේ. ජාතික විපත්තියක් ඇති වෙලා තිබෙන්නේ. මේ ජාතික විපත්තියේදී මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ පක්ෂ දේශපාලනය මුළු මනින්ම පැත්තකට දාලා ඔය දාගෙන තියෙන කණ්ණාඩි රාමු පැත්ත පාට පැත්තකට දාලා දැන් මේ හැම කෙනාගේම යුතුකම විය යුත්තේ දෙවියන්ට කියන්න ඉස්සෙල්ලා යුතුකම විය යුත්තේ අපේ යුතුකම් අපි හරියට කරමු. අපේ යුතුකම් අද කෙරෙන්නේ නැහැ. කෙනෙකුට ඇඟිල්ල දික් කරන. හැබැයි ඇඟිල්ල දික් කරන මිනිස්සු තේරුම් ගන්නට ඕනේ අපි ඇඟිල්ල දික් කරන ඉතල අපි අඩුපාඩු මොනවද කියන්නේ. ඊළඟ තව කොටසක් ඉන්නවා මඩ ගහනවා. එක එක්කනට පාපදී මඩ ගහනවා. ඉතින් මඩ ගහන එක්කනක් දැනගන්න ඕනේ. කාටවත් මඩ ගහන්න ඉස්සෙල්ලා මඩ ගෑවෙන්නේ අනන එක්කන ආදී. මේවා තේරුම් ගන්නට ඕනේ. එහෙම නැතුව මං හිතනවා දෙවියන්ගේ ආශිර්වාදය ගන්න පුළුවන්කම නැහැ. මුලින්ම මේ දේශපාලඥයෝ මේ රට විනාශ කළේ දේශපාලඥයෝ. පක්ක දේශපාලනේ මේ වෙලා පැත්තකට දාලා ඒ පක්ක දේශපාලනේ තියාගන්න ඡන්දෙදි යම් තියාගන්න පක්ක දේශපාලනේ පැත්තකට දාලා රට ගැන හිතන්න ජනතාව ගැන හිතන්න අපේ දේශය ගැන හිතන්න. එහෙම නැතුව ඔබේ අනාගත ජයග්‍රහණේ පපා හිතන මේ කටයුතු කරනවා නම් ඒක ඇත්ත වශයෙන්ම අරට කරන විනාශයක් මිසක් හානියක් නෙමෙයි. හැම කෙනාම අපි හැමදාම කියන්නේ මොකද්ද? මේ රට තුල සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ හැම ජන කොටසක්ම සහෝදරත්වයෙන් ජීවත් වෙයි රටක් තමයි ශ්‍රී ලංකාව කියලා කියන්නේ. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළේ සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා. හැමදෙනා උන්වන් බෙදලා ලිබුරු නෑ. බෙදුවේ නෑ. පාට වාසයෙන් බෙදුවේ නෑ. ජාති වාසයෙන් බෙදුවේ නෑ. ආගම් වශයෙන් බෙදුවේ නෑ. නමුත් අපි අද බෙදිලා විනාශ වෙලා අපිත් විනාශ වෙලා රටත් විනාශ තත්ත්වයටපත් වෙලා තිබෙන්නේ. මේ කෝවිඩ් වසංගත රෝගය පිළිබඳව හැම දේශපාලඥයෙක්ම බොහොම දූරදර්ශීව එකට හිතනද තමන්ගේ වාසය හිතන්න එපා. තමන්ගේ පාඩුව ගැන හිතන්න එපා. රට ගැන හිතන්න, ජාතිය ගැන හිතන්න, ජනතාව ගැන හිතන්න. ඇත්ත වශයෙන් මේ අනුමස්ස විදිහට පියදම් කරන මේ දේශපාලඥයන්ට සංවිධානය පුළුවන්. අද බලන්න රෝගකල්ල ඉන්න රෝගියෙකුට හොඳ කෑම වේලක් දෙන්න බැරිද? මේක වියදම් කරලා ඉතර මිනිත්තු දුන්න කෑම වේලක්. අද කෑමත් නෑ රෝ වලුල. නැතම් බලපුවාම බොහොම දුරු තත්ත්වයේ තියෙන්නේ. අපිට කළ යුතු දේවල් තිබෙනවා. දෙවියන්ගේ ආශිර්වාද ගන්න නම් දෙවියන්ට කියන්න නම් අපි ඉස්සෙල්ලා හැදෙන්නට ඕනේ.
breaking.lk.